Hello everyone. අදත් මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ එඩිටින් වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ දැකලා තියෙනවද මෙන්න මේ වගේ ටිකක් අඳුරු පැත්තට බර වෙච්ච මූඩ් එක ටිකක් අඳුරු පැත්තට වෙච්ච ෆොටෝග්‍රාෆ්ස් දැකලා තියෙනවද? මේ වගේ ෆොටෝග්‍රාෆ්ස් වලට අපි කියනවා Dark and Moody ෆොටෝග්‍රාෆ්ස් කියලා. මේ ෆොටෝග්‍රාෆ්ස් වල ප්‍රභේද කීපයක්ම තියෙනවා. හැබැයි මම අද ඔයගලන්ට කරලා පෙන්නන්න හදන්නේ Dark and Moody ෆොටෝග්‍රාෆ්ස් වල එක එඩිට් එකක්. මේ එඩිට් එක හරිම ලේසි. එමන අපි ටග් ගාලා වීඩියෝ එකට ජොයින් වෙලා Lightroom software use කරලා Dark and Moody ෆොටෝග්‍රාෆ් එක එඩිට් කරන්න කොහොමද කියලා බලමු. Right, මම මෙන්න මේ ෆොටෝග්‍රාෆ් එක තමයි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම එඩිට් කරලා පෙන්නන්න ලෑස්ති වෙන්නේ. මේක ටිකක් කඳු උඩට පලාතකට ගත්ත ෆොටෝග්‍රාෆ් එකක්. අපි බලමු කොහොමද මේක එඩිට් කරන්න කියලා. මේක අපි ඉස්සෙල්ලාම යනවා එඩිටින් පැනල් එකට. ඊට පස්සේ මම මොකද කරන්නේ? හරිම ලේසි දේවල් ටිකක් තමයි කරන්න යන්නේ. පළවෙනිම ස්ටෙප් එක තමයි මේකේ. මුලින්ම මේ ස්ටෙප් එක ඇත්තටම ඇඩිෂනල් ස්ටෙප් එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මේකේ ක්‍රොප් කරලා මේකේ කොම්පොසිෂන් එක හදාගන්න පුළුවන්. මම මේක තමයි ඉස්සෙල්ලාම කරන්න ලෑස්ති වෙන්නේ. මම පොඩ්ඩක් මේකේ කොම්පොසිෂන් එක හදා ගන්නවා ටිකක් මට අවශ්‍ය විදිහට මේකේ කොම්පොසිෂන් එක සෙට් කර ගන්නවා. රයිට්, මට හිතෙනවා මෙන්න මේ විදිහට තිබ්බොත් මේකේ කොම්පොසිෂන් එක වැඩිය හොඳයි කියලා මම හිතනවා. ඉතින් මම මේ විදිහට මේක ක්‍රොප් කරලා හදා ගන්නවා. දැන් මම එඩිට් එකට යන්න ලෑස්ති වෙන්නේ. මේක තමයි එඩිටින් එකේ පළවෙනිම ස්ටෙප් එක. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ ෆොටෝග්‍රාෆ් එකේ එක්ස්පෝෂර් එක අපි පුළුවන් තරම් යම් කිසි ලෙවල් එකකට අඩු කරනවා. මෙන්න මේම සුදු පාට දේවල් සමහරට එක්ස්පෝෂර් එක තියෙන තැන් පේන ලෙවල් එකට මේක අපි අඩු කරනවා. මේක තමයි ස්ටෙප් 1 එක. ඊළඟට ස්ටෙප් 2 එක. ස්ටෙප් 2 එකේදී මම යනවා HSL color කියන ටැබ් එකට යනවා. ඒකට ගිහිල්ලා මොකද කරන්නේ? Saturation කියන ටැබ් එකට ගිහිල්ලා ඒකේ තියෙන colors ටික ඔක්කොම අඩු කරගෙන යනවා. Right. මේකෙන් මම සම්පූර්ණම ෆොටෝග්‍රාෆ් එක දැන් ඔයගලන්ට පේනවා ඇති desaturate කරලා තියෙන. ඒ කියන්නේ black and white කරලා තියෙන. හරි. ඊට පස්සේ මම අපෝසර් එකක් එනවා පළවෙනිම panel එකට, color panel එකට. ඒකට ඇවිල්ලා මම මොකද කරන්නේ? එක්ස්පෝෂර් සෙට් එකේ මම පික් කරන වයිට්ස් කියන එක පික් කරලා වයිට්ස් පොඩ්ඩක් වැඩි කර ගන්නවා මෙන්න මේ විදිහට. රයිට්, අන්න හරි. දැන් මම වයිට්ස් මෙන්න මේ විදිහට වැඩි කර ගන්නවා. ඕකේ, මේක තමයි තර්ඩ් ස්ටෙප් එක. ඕකේ, මේ ස්ටෙප් එකේදී ඔයගොල්ලන්ට පේනවා ඇති කළු වර්ණයේ ඉතුරු වෙලා සුදු පාට තියෙන ඒරියාස් විතර, කියන්නේ එක්ස්පෝෂර් එක ටිකක් වැඩි වයිට්ස් තියෙන ඒරියාක විතරක් දැන් වැඩි වෙලා තියෙන්නේ. මේක මම මෙන්න මේ ගන්නට තියා ගන්නවා. රයිට්, ඒක තමයි ස්ටෙප් 3 එක. ඊට පස්සේ මම යනවා ස්ටෙප් 4 එකට. ස්ටෙප් 4 එකේදී මම කරන්නේ මම ඊට කලින් අඩු කරගත්ත සැටියුරේෂන් එක තියෙන ඒරියාස් ටික මම ආපෝසරයක් මේකේ කලර්ස් ඇඩ් කර ගන්නවා. මේක මම කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් පොඩ පොඩ ඇඩ් කර ගන්නවා. මේකේ තියෙන කලර්ස් බලලා, හරි බලමු මේක රෙඩ්ස් තියෙනවද බලමු. රෙඩ්ස් ටිකක් තියෙනවා. හරි, මේක මම මේ විදිහට ඇඩ් කරගත්තා. ඕකේ, ඔරෙන්ජස් තියෙනවද බලමු. ඕ රයිට්, ඔරෙන්ජ් තියෙනවා. හරි, ඕකේ, ඔරෙන්ජ් හොඳයි. මෙන්න මේ ගන්න ඇඩ් කරනවා. රයිට්, යෙලෝස් බලමු. යෙලෝසුත් තියෙන හැබැයි මට හිතෙනවා යෙලෝස් වැඩිය ඇඩ් කරොත් මේක ෆොටෝ එකේ පරණ ලුක් එකට මාව යනවා කියලා. ඒකෙන්ද යෙලෝස් එච්චර ලොකුවට දෙන්න ඕනේ නැහැ. ග්‍රීන්සුත් එච්චර ලොකුවට දෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ගන්නට වගේ තියාගන්න. රයිට්, දැන් මම මේකේ ඔරෙන්ජ් වල ලුමිනස් කියන එකට ගිහිල්ලා ඔරෙන්ජ් වල ලුමිනස් ගතිය පොඩ්ඩක් වැඩි කරගන්නවා. රයිට්, ඊට පස්සේ රෙඩ්ස් වලත් ලුමිනස් ගතිය චුට්ටක් වැඩි කරගන්නවා. යෙලෝස් වලත් නැහැ, යෙලෝස් අපි ඒ විදිහටම තියමු. ඕකේ, මෙන්න මේක තමයි 4th ස්ටෙප් එක. රයිට්, මෙන්න මෙතනින් මගේ එඩිට් එක Dark and Moody වලට කන්වර්ට් වෙලා ඉවරයි. අපි බලමු මේකේ බිෆෝ ඇන් ආෆ්ටර් කම්පැරිසන් එක. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට බලපු ගමන් පේනවා ඇති ෆොටෝග්‍රාෆි එක පටන් ගන්නකොට ලස්සන කලර්ස් තිබ්බ, එක්ස්පෝෂර් එක හොඳට තිබ්බ ෆොටෝග්‍රාෆ් එකක්. නමුත් දැන් මේ වෙනකොට ඒක Dark and Moody ෆොටෝග්‍රාෆ් එකකට කන්වර්ට් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් අපිට පුළුවන් තව පොඩි පොඩි ට්වීක්ස් ටිකක් කරගෙන මේ ෆොටෝග්‍රාෆ් එක ඉම්ප්‍රූව් කරගෙන යන්න. බලමු එකක් කරලා පෙන්වන්නම් මම ඔයගොල්ලන්ට. රයිට්, මෙතන මට හිතනවා මෙන්න මේ හැඩයට තව පොඩ්ඩක් ආලෝකය තිබ්බනම් හොඳයි කියලා. ඒකට මම කරනවා මෙතනට පොඩි රේඩියල් එකක් ඇඩ් කරලා මෙන්න මේ විදිහට මම මෙතන ආලෝකය චුට්ටක් වැඩි කරගන්නවා. රයිට්, රේඩියල් එක තව පොඩ්ඩක් දෙනවා. ඔරයිට්, ග්‍රේට්. ඊට පස්සේ මට හිතනවා තව පොඩ්ඩක් ආලෝකය මෙන්න මේ වම් පැත්තේ ඉඳලා මේ කාර් එක තියෙන පැත්තට එන විදිහට තිබ්බනම් තව හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මම මොකද කරන්නේ? රේඩියල් එකක් මේ පැත්තට ඇඩ් කරලා මේ පැත්තට පොඩ්ඩක් ආලෝකයේ එන විදිහට පොඩි ඩිරෙක්ෂනල් ලයිටිං එකක් ක්‍රියේට් කරනවා. රයිට්, ඒක මට පුළුවන් මෙන්න මේ විදිහට ඕනනම් එක්ස්පෝෂින් ක්‍රියේට් කරන්න පුළුවන්. ඒ වගේම ඩීහේස් එකෙන් ක්‍රියේට් කරන්නත් පුළුවන්. රයිට්, මෙන්න මේ විදිහට ක්‍රියේට් කරනවා. ඕකේ, ග්‍රේට්. ඊට පස්සේ මේකේ ෆයිනල් ටච් එක හැටියට මම යනවා මේක ක්ලෝස් කරලා මම යනවා එෆෙක්ට්ස් කියන එකට ගිහිල්ලා පෝස්ට් ක්‍රොප් විඤ්ඤටින් විඤ්ඤට් එක පොඩ්ඩක් අඩු කරනවා. මෙන්න මේ විදිහට විඤ්ඤට් එක අඩු කරාම ඔයගොල්ලන්ට පේනවා තව පොඩ්ඩක් මේකේ කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. රයිට්, ඊට පස්සේ කර්වස් වලට ගිහිලා පොඩි කර්වස් ඇඩ්ජස්ට්මන්ට් එකකුත් කරනවා. මෙන්න මෙහෙම මෙතන පොඩි ක්ලික්ස් දෙකක් දීලා මෙන්න මෙතන පොඩි නිකන් මැට් ෆිනිෂ් එකකුත් මේ ෆොටෝග්‍රාෆ් එකට මම ගේනවා.
Okay, right. මෙන්න මේක තමයි මගේ අන්තිමට edit කරපු photograph එක. ඔයගලන්ට පේනවා before and after comparison එකක් දැම්ම ගමන් මොන විදිහට මේ photograph එක වෙනස් වෙලා තියෙන කියලා. මම හිතනවා ඔයගලන්ට මේ steps එක දැන් ටිකක් මතක ඇති. මම තව photograph එකක් edit කරලා පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට tag ගාලා මේ steps හතර මතක තියාගන්න පුළුවන්. අපි ඊළඟ photograph එකට යමු. මෙන්න මේක තමයි ඊළඟ photograph එක. මේක ලොකුවට colors නෑ ඔයගලන්ට පේනවා. හැබැයි exposure එක හොඳට තියෙනවා. අපි edit එක පටන් ගමු. ඉස්සර මම යනවා editing table එකට. ඊට පස්සේ මේක නම් crop කරන්න දෙයක් නෑ. මම මොකද කරන්නේ? ඉස්සෙල්ලම exposure එක අඩු කරනවා. Right, exposure අඩු කරා. ඊට පස්සේ saturation එක drop කරගෙන යනවා. කොම colors වල saturation එක අඩු කරා. Okay, ඊට පස්සේ whites වලට යනවා. දැන් whites ටිකක් වැඩි කර ගන්නවා මට හිතෙන විදිහට. මෙන්න මෙහෙම. Right, මට හිතෙනවා මෙන්න මේකට આવොත් හොඳ ලස්සනට තියෙයි කියලා. දැන් මෙතන ටිකක් ලස්සන black and white photography එකක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. මේක ඇත්තටම black and white තියෙනවා මම හරි ආසයි. නමුත් මම ඔයගලන්ට මේක ටියුට් එකක් edit කරන නිසා මම මෙතනින් එහාට ගිහලා පොඩි colors ටිකක් add කරන්නම්. හරි. ඊළඟට යනවා අපෝ saturation tab එකට. ගිහලා reds ටිකක් ආපහු දීලා බලනවා. තියෙන ලස්සන colors. Okay, reds දුන්නා. Orange පොඩ්ඩක් දීලා බලමු. ටිකක් වැඩි වගේ. පොඩ්ඩක් අඩු කරමු orange. ටිකක් වැඩි කරා. yellow සුත් ටිකක් දීලා බලමු. Okay. ඊපස්සේ luminosity එකට ගිහලා luminous එකෙන් reds වල luminous එක පොඩ්ඩක් වැඩි කරලා orange වල luminous එක චුට්ටක් අඩු කරමු. Okay. ඊට පස්සේ මට හිතෙනවා මේකේ මේ colors ඇති කියලා. මොකද මේක ටිකක් dark and dark ටිකක් moody photography යන්නේ පටන් ගන්නකොටම ඒක නිසා මේක මෙතනින් එහාට යන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. මට හිතෙනවා හැබැයි මේකේ පොඩ්ඩක් මේ හරිය මේ colors ටිකක් colors නෙවෙයි පොඩ්ඩක් exposure ටිකක් wash out වෙලා තියෙන පොඩ්ඩක් details වැඩි ගතියක් මෙතන තියෙනවා මේ නැති වෙලා ගතියක් පේනවා. මේක අපිට බලමු highlights වලින් මේක recover කරන්න පුළුවන්ද කියලා බලමු. Right. Okay. මට හිතෙනවා මෙන්න මේ විදිහට highlights පොඩ්ඩක් අඩු වැඩි කරොත් මේක recover කරන්න පුළුවන් කියලා. Right. ඒ photograph එකත් හරි. මෙන්න බලන්න comparison එක. මේක පටන් ගත්තේ මෙතනින්. ඉවර කරේ මෙතනින්. Dark and Moody edit එකක් තමයි කරලා තියෙන්නේ. මේ වගේ තව edit එකක් මම ඕගලන්ට ඕනම් කරලා පෙන්නන්නම්. මේක ටිකක් ඕගලන් travel photography level එකට කරනවා නම් කරන්න පුළුවන් edit එකක්. ඊළඟ photograph එකත් බලමු. මෙන්න මේක තමයි photograph එක. ඔයගලන්ට පේනවා මේක හරිය ලස්සන scene එක. ගොඩක් colors තියෙනවා. ඒ කියන්නේ ගොඩක් colors එක්ක අපිට මේක play කරන්න පුළුවන් හැකියාව තියෙනවා. යමු edit එකට. Exposure එක drop කරා step 1. Right, step 1 exposure එක drop කරා. Step 2 saturation එක drop කරා. Okay, great. Step 3 whites වැඩි කරා. Okay, මේක whites අර පොඩි details වල damage නැති level එකට අපි whites පොඩ්ඩක් වැඩි කරගමු. දැන් ඔයගොල්ලන් මතක ඇති මේක රතු පාට තිබ්බා, කොළ පාට තිබ්බා, කහ පාට තිබ්බා. මට හිතෙනවා මේක රතු පාට පොඩ්ඩක් එළියට ගත්තනම් හරි කියලා. Step 4 මම වැඩි කරනවා saturation එක reds වල. Right. Red color එක පොඩ්ඩක් එළියට ගන්නවා. Orange color එක පොඩ්ඩක් එළියට ගන්නවා. Yellow සුත් ගමුද? ටිකක් වැඩි වගේ මට හිතෙන්නේ. හරි, yellows පොඩ්ඩක් drop කරා. Greens ගන්න ඕනේද නැද්ද? මට හිතෙනවා greens එච්චර ඕනේ නැහැ කියලා. Right. ඊට පස්සේ මම luminous එකට යනවා. ගිහිල්ලා orange එකේ luminous ගතිය පොඩ්ඩක් වැඩි කරනවා. Reds වලත් luminous ගතිය පොඩ්ඩක් වැඩි කරනවා. Right. මට හිතෙන්නේ මෙන්න මේක නම් ලස්සන color combination එකක් ඇවිල්ලා තිනවා මේ වෙනකොට. මේකේ මට පුළුවන් තව පොඩ්ඩක් මේකේ dark mood ගතිය වැඩි කරන්න. මම මේකට pick කරනවා පොඩි radial එකක් හරි gradient එකක් හරි pick කරන්න. ඉස්සෙල්ලා මම gradient එකක් දානවා. මේ gradient tool එක pick කරලා මම මෙන්න මෙහෙම පල්ලේ හරි gradient එකක් ඇඳලා ඒ gradient එකේ exposure අඩු කරනවා. Right. මට හිතෙනවා මෙන්න මෙහෙම කරාම gradient එක නිසා මේකේ concentration එක ගොඩක් වැඩි වෙනවා කියලා. Right. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම radial එකක් pick කරලා මෙන්න මේ කට්ටි ඉන්න හරියට ඒ රේඩියල් එක පොඩ්ඩක් ඇඩ් කරනවා. මොකද මට මේ හරියට ආලෝකය අවශ්‍ය නිසා තමයි මම එහෙම කරන්නේ. රයිට්. රේඩියල් එක පොඩ්ඩක් ඇඩ් කරනවා. ඇඩ් කළා. ඒකේ highlights පොඩ්ඩක් වැඩි කරමු. shadows වල detail පොඩ්ඩක් වැඩි කරමු. හරි. ඔකේ. මෙන්න මේක තමයි මම කරපු edit එක. දැන් බලන්න මේ photograph එකේ before and after comparison එකක් දාපු ගමන් ඔයගලන්ට මේක ලස්සනට පේනවා. Right. අද මම ඔයගලන්ට කියලා දුන්නේ dark and moody edit එකක් steps හතරකින් කරන විදිය. මම හිතන්නේ මේක හරිම ලේසි ඔයගලොත් මේ steps ටික අල්ලගන්න. මේක mobile එකෙන් වුණත් laptop එකෙන් වුණත් එහෙම නැත්නම් ඕනම version එකකින් මේක කරගන්න පුළුවන්. colors adjust කරන්න පුළුවන් software එකක් use කරොත්. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා මම කල්පනා කරනවා. ඔයගලෝ ගත dark and moody photos උත් edit කරලා query post කරොත් මාව tag කරන්න. එහෙමනම් ඊළඟ video එකෙන් ආපහු හම්බ වෙනකන් happy photography.